හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින්. එක් වීම හා වෙන් වීම පුද්ගල සබඳතා සමඟ බැඳි පවතින්නකි. මේ අතුරින් වෙන්වීම වේදනාකාරීය අමිහිරිය. මේ ජීවිතයේ වෙන්වීම් මේ ජීවිතයට සීමා වූවකි. සමහරුන්ට දරාගන්නට හැකි වුවත් සමහරුන්ටය අති වේදනාකාරී අමාරු කාර්යයකි. එනිසයි වැරදි තීරණ ගැනීමට පවා පෙළඹෙන්නේ. කාලයක් යන විට සමහර වෙන්වීම් හිත හදා ගැනීම බවට පරිවර්තනය කරගන්නටද පිරිස් සමත් වේ. මේ සියලු වෙන්වීම් වලට වඩා මේ ජීවිතය තුළදී සිදුවන අමුතු පන්නේ වෙන්වීමක් පිළිබඳව සුද්ධ ලියවිල්ල අපට කියා දේ. එය සදාකාලික වෙන්වීමකි, දෙවිඳුන්ගෙන් වෙන්වීමකි. මෙහි වේදනාව කියා නිම කළ නොහැකිය, සිතාගත නොහැකිය. එක නිමේෂයකටවත් හිත හදා ගැනීමට මන් සලසන්නේ නැති එකකි. සදාකාලික වදකරුණු ලැබීමෙන් හා වේදනාවෙන් මරණය සොයා ගියත් එයද ලබා ගන්නට නොහැකි වේදනාකාරීම වෙන්වීමකි. මේ පිළිබඳව හෙබ්‍රව 6:4 සිට මක්නිසාද වරක් ආලෝක කරනු ලැබුවා වූ ස්වර්ගීය දීමනාවේ රසය වින්දා වූ සුද්ධාත්මයන්න් වහන්සේට පංගුකාරයන් වුණා වූ දෙවියන් වහන්සේගේ යහපත් වචනේද මතු පැමිණෙන කාලයේ බලවලද රසය බැලුවා වූ තැනැත්තන් වැටී ගිය කල්හි ඔවුන් නැවත පසුතැවිල්ලට පමුණුවන්ට නොපුළුවන්. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා තමුන්ටම දෙවනු කුරුසිය ඇනගසා නින්දාවට පමුණුවති. 8 පදයේ පවසන්නේ එපා කරනු ලැබ ශාපයකට ලංව කෙලවර දවනු ලැබීම හැටියටය. දෙවිඳුන්ගෙන් වෙන්වීම තරම් දෙයක් තවත් මිනිසෙකුට ඉතිරි වී නැත. මේ විනාශයේ තොණ්ඩුව අපගේ උරමතට නොවැටෙන පිණිස යෙරමියා 32:40 එතුමන්ගෙන් අහක්ව නොයන සිතක් ඇතුව සිටිනු පිණිස දේව බය රැකගනිමු.